ඔන්න දත් වෙනද වගේ ම සිරුදිනාම ගොඩක් අආදරේ මගේචනන්ලිකට පිළිගන්නවා. අදමං ආලට කියලා දෙන්න හදන්නේ ඔන්න පලේන්ටියයක් බොද්ධි ඉක්මනිින්ම හදාගන්න පොළුවන් රසම රස පැණිපරට හදන විතිහ හරිම ලේසි පෑකාලෙෙන් වගේ හදාගන්න පුොළුවන් ගොඩාක් ොඩ අශ්‍ය වෙනින්නේ නැහැ ප්‍රධාන වශයෙන් අපිට අමුද්‍රාවභ්‍ය තුනයි අශ්‍ය වෙන්නේ. ට මෙරිස එකත් කලින් හම්බෙලා නැතු ඇති ඕන ලේම හදගන්න පුළුවන් අපි තැන් බලමු අපම පැිපරට හදන්න මොනාද ඕනි කියලා. ඔන්න මුලින්ම් අපිට ඕන පාම්පිටි මෙත්‍ර පාම්පිටි හරිටම ග්‍රෑම් දෙසේ පණහක් තියෙනවා ඉළඟට සීනීමේ සැහැදි තුුණයි තාමම් මෙතන බට මේ සැඳි තුනක් කරගෙන තියෙනවාා ඕලට බට්ටර් තෙල් නැත්තං එළඟිතෙල් මෙ ඕනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට රස්සානුව ලුණු, න්තිමටමපිට පිරිිටි අනා ගන්න පතුරෝනේ ඔන්න ඉටික තමයි අපේ මේ රස්සම රස පණිපරාට එක හදාගන්න ඕනේ දැඟක් බලමු කොහොමද හදන්න කියලා ඔන්න අපි දැම් මුලින්ම කරන්න්ඩඕන අපේ පාම්පිටියකට ලොනුතේ හැඳි බාගෙක්කුයි පොල්තෙල් තේ හැන්දකුයි දාගමු ඊළඟට මේ වගේ පොඩ්ඩක් හොඳර කලවන් කරගන්න දැන් අපි වතුර ටික ටික දාලා අතේ නොවැලෙන පදමට අපේ මේ පිටිමෝලි අනාගමු නො අවතුතර එකතු කරද්දී වතුර එක පාරමදාගන්න එපා මේ විර ටික ටිකදාලා අතේ නොවරන පදමට පිටිමෝලිය අනාගන්න දැන් මේ වගේ අතේ නොලන පදමට හදාගත්තට පස්සේ. අපි මේ පිටිමෝලිය පහලා විනාඩිතහයක් තියාගමු ඔන්න මේ දැන් හරියටම විනාඩිදාහයකට පස්සේ අපි දැන් මේ පිටිමෝලියෙන් බෝල ටික කඩාගමු ඔයාලා මේවගේ බෝල කඩද්දදි අතේ තෙල් ටිකක් ගාගන්න. මේ වගේ පෝලටික පොට්ටක් රවමට හදාගන්න දැම් ඒ විදිහට ඔක්කොම් බෝල ටික කඩාගත්තර පස්සේ මම කරන්න ලැෑල්ලකුඩට මෙවකගේ තෙල්ටිකක් කානවා ඊළඟට පිටිටිකුද්දාගන්න දැන් අපි කඩාගත්ත බෝලයක් අරගෙන වෙන මේ වගේ තිකඇරගමු පිටි බෝල උඩටත් ඔයාලා පිටිටිකක්දාගන්න ඔයාලා දිකාරීත්ති වෙන මේ වගේ හොඳට තුනී වෙනකන් දිගෑරගන්න දැම් මේ විදිට දිගැරගත්තර පස්සේ අපි පටටිකක් ගගමු ඔලට පට නැත්තං තෙල්ගාගන්න දැම් මේ විතිහයට හොඳයට බටගාගත්තට පස්සේ අපි රොටියෝුඩට සීනිදාගමු ඕටිකක් පැන්රස වැඩිපුර කණ කෙනෙක් නම් ඕට පුලා මට වඩා සීනයකතු කරගන්න. ඊළඟට මෙන්න මේ විතියට නවාගන්න මෙෙන මේ වගේ ඔන්න එඇවිදි හට ඔක්කොම රොටිටික් හදාගන්න ඔන්න දැන් අපි අපේ පැනිිපරටටික හදාගමු නැවතත් ඔයාලා පෝඩ්ෙකුට පිටිටිකක් දාගන්න ඉළඟට මෙන මේ වගේ රොටියවරුටත් දාගන්න මෙන මේවගේ හෙමින් සැනේ තිකෑරගන්න මොකත අපේ ඇතුල තියෙන බට සහස් සීණිතික ලියටෙන්න්න පුළුවන් එනිසා උඩට හොඳර පාම්පිරිිටිකක් තාලා දිගෑරගන්න වගේම ගොඩාක් ලොකුට දිකැරගන්න එපා වෙන මේ වගේ ප්‍රමාණට දික අරගන්න දැම්මම තැතියක් ලිපෙන්තියාගත්තා තැටියට මෙවගේ තෙල්ටිකක්තාලා අපි පරාටක දාගමු ඔන්න මේ විදිහට දෙපැත්ත මාඩු කර කර පරටක පුච්චගන්න ගොඩාක් වෙලා කලුවෙනකන් තියාගන්න එපා ඒ වගේම ලිපේකඉදරත් අඩුවෙන් තියාගන්න මෙන මේ වගේ පාට වනාට පස්සේ එලියට අරගන්න න්න එවිදිහට ම ඔක්කමටික හදාගත්තා. ඔන්නේ ඉතින් මේ තියෙන්නේ අපේ රසම රැස පැනිිපරට ටික්ක ඕලපලේටියක් බොනවනම් මේවගේ රස්සහම රස පෙනනිිපරටකක් හදාගන්න මන්දැන් වාලට එක කඩලා පෙන්න්නන්නම් ඇතුළ කොහොමද තියන්නේ කියලා. දෙැම්මේ වලට ඇතුළ පේන වති හොඳට ලේස් තියනවා ඒ වගේම තමයි අපි දපු සේණ ටිකත් හොඳර දේ වෙලා තියෙනවා ඔන්න හරිම සුවඳයි ඒවකීම තමයි හරිම රසයි ඔය අනිවාර්රයම හදල බලන්න ඔයා මගේ මේ වීඩියකට කෑමතිරල් අයික්කයක් දෙන්නඒවගේ මේ වීඩියක ඕගේ අඩුවත්තර ශා කරන්නත් අමතක් කරන්නේ පහ මගේ වීඩියක නැරම්ඹවාට බොහෝම ස්තතුතියි